තෙරුවන් සරණයි සියලුම දෙනාට. වර්තමානයේ තරුණ පරම්පරාව උදෙසා ධර්ම සාකච්ඡාමය වැඩසටහනක් අපි සූදානම් කරලා තියෙනවා. ඒ සඳහා රත්නපුර පැල්වාඩිය මිනිපුර අමාශාන්ති තපෝවනය ආරණ්‍ය සේනාසනාධිපති අවසරයි ත්‍රිපිටක වාගීශවර පණ්ඩිත අතිපූජ්‍ය තපෝවනය රතන ස්වාමීන් වහන්සේ ඒ වෙනුවෙන් ධර්ම සාකච්ඡාව සඳහා සම්බන්ධ වෙනවා. අවසරයි අපි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි පින්වන්ත අපි සචිල ජයසිංහ මහත්මයා. ඉතින් අපි මෙතනින් එහාට ඒ ධර්ම සාකච්ඡාව අපි කරගෙන යමු. හරි, අපි පළවෙනි ප්‍රශ්නයට යමු වෙමු. අපේ ස්වාමීන් වහන්ස, නිකෙලෙස් දහමක් වෙච්ච අමාමෑණි තථාගතයන් වහන්සේගේ මේ බුදු දහම වෙනුවෙන් මූලික වශයෙන් මේ කෙරෙහි ඇල්මක් ඇති කෙනෙකුට පරිහරණය කළ යුතු මොන හරි පොත්පත් මොන හරි තියෙනවද මූලික වශයෙන් යොමු වෙන කෙනෙකුට? ඕපින්වන්ත අපි සචිල ජයසිංහ මහත්මා, මුලින්ම කෙනෙක් ධර්මයට අත්පොත් ලබනකොට වර්තමානයේ හුඟක්ම සරලව තියෙන භාෂාවෙන් ඒ වගේම ඉතාම පරිපූර්ණව තියෙන පොත්මාලාවක් තමයි අපි අතිපූජනීය හේරුකාණේ චන්දිමල් ගෞරවණීය ලොකු ස්වාමීන් වහන්සේගේ ධර්ම පුස්තක. එහෙමනම් ඉතින් පින්වන්ත අපේ මහත්මා, කවුරු හරි කෙනෙක් ධර්ම පුත්පත් කියවන අත්පොත් ලබනවා නම් එම පොත් වලින් අත්පොත් ලබන එක තමයි වඩා සුදුසු. ඊට පස්සේ තව ඉදිරියට එනකොට ඒකේන දැන් සූත්‍ර දේශනා හරියට වෛද්‍යවරයෙක් විසින් නිකුත් කරන බෙහෙත් වට්ටෝරු වගේන භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ පුද්ගලයින්ට ඒ පුද්ගලයින්ගේ හේතු සම්පත් මොහුකුරාගෙන ඇවිත් තියෙන ආකාරය ආදී අනුව තමයි දේශනා කළා තියෙන්නේ. එතකොට විනය පිටකයේ ඒ අනපනාත්මේ ආඥා ආදී තමයි මේ දේශනා කරගෙන පනවලා තියෙන්නේ. අභිධර්ම පිටකයේ තුල තියෙනවා සියලුම සමස්ත ධර්ම කොට්ටාසයන්. ඒ නිසා කෙනෙක් අභිධර්මයට යොමු වෙලා අභිධර්මයේ ඔස්සේ සූත්‍රවලට විනයවලට යොමුනා නම් ත්‍රිපිටකයටත් එහි අටුවාවලටත් පරිවාර ග්‍රන්ථවලටත් ටීකාදී සියලුම පරිවාර ග්‍රන්ථවලට යොමුනා නම් අංග සම්පූර්ණ ධර්ම ඥානයක් ඇති කරගන්න පුළුවන්. හේරුකාණේ චන්දිමල් නායක ස්වාමීන් වහන්සේගෙන් පටන් අරගෙන යොමු වෙන්නට ඕනේ අභිධර්මයට. අභිධර්මයට යොමු වුණොත් ඔහුට මේ මනුස්ස ජීවිතයේ හේතු සම්පත් ඇතනම් මඟපල් ලබන්න පුළුවන්. ස්වාමීන් වහන්ස, එතකොට මම දැකලා තියෙනවා රේරුකාණී ස්වාමීන් වහන්සේගේ මේ විවිධාකාර පොත්පත් තියෙනවා. අභිධර්මයේ සම්බන්ධයෙන් පොත්පත් තියෙනවා, භාවනාව සම්බන්ධයෙන් සතිපට්ඨාන භාවනාව, ඒ වගේ විවිධාකාර පොත්පත් තියෙනවා. එතකොට අපිට මේකෙන් මූලික වශයෙන් මෙන්න මේ පොතෙන් පටන් ගන්න එහෙම දෙයක් තියෙනවාද? ඒ කියන්නේ භාවනාවෙන් පටන් ගන්න ඕනි, එහෙම නැත්නම් අභිධර්මයේ ගැඹුරු කාරණා වලින් පටන් ගන්න ඕනි, එහෙම සම්බන්ධයෙන් මොකක් හරි විශේෂයක් තියෙනවද? ඕපින්වන්ත අපි සචිල මහත්මා, රේරුකාණේ චන්දිමල අතිපූජනීය පින්වන්ත මහානායක මහේපාණන් වහන්සේගේ ධර්ම පොත්පත්වල මේ අපිට තියෙනවා මේ බෞද්ධයාගේ අත්පොත කියලා පොතක්. ඒ බෞද්ධයාගේ අත්පොත කියන පොතේ තුල තියෙන්නේ අර ත්‍රිපිටකයේ පුරා විහිදලා පැවැත්ලා තියෙන කාරණා අතරේ මුලින්ම තුනුරුවන් සරණ යෑමේ, කියන්නේ තුනුරුවන් පිහිට කර ගැනීමේ ඉඳලා සිල් සමාදන් වීමේ ඉඳන් සියලුම ඒ මූලිකව දැනගන්න ඕන කාරණා. ඉතින් බෞද්ධයාගේ අත්පොතින් අත්පොත් තබනවා නම් කවුරු හරි කෙනෙක් ධර්මයේ ඉගෙන ගන්න අතිශයින් වටිනවා. ඊට පස්සේ බෞද්ධයාගේ අත්පොතට යොමු වෙලා ඊළඟට අනිකුත් ධර්ම ග්‍රන්ථ සුදුසු විදිහට පරිහරණය කරන්න ඕන. ඊට පස්සේ අභිධර්මෙහිම ඉගෙන ගන්න පැත්තට යොමු වුණා නම් ගොඩක්ම වටිනවා. එහෙමයි අපි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස, එහෙනම් මම ඊළඟ ප්‍රශ්නය වෙත යොමු වෙන්න. වර්තමානයේ බොහෝ තරුණ පරම්පරාවට පෙනියනවා ගොඩක් මානසික ගැටලු, ඒ කියන්නේ මානසික පීඩාවෙන් පෙළෙන බවක්. ඒ කියන්නේ බොහෝ ජීවිත පවා නැති වෙලා තියෙනවා. මේකට මොකක් හරි කර්මානුරූපී බලපෑමක් තියෙනවද? එහෙම නැත්නම් ඒ කර්මානුරූපී බලපෑම මගහැරව ගන්න ධර්මයේ මොකක් හරි පිළිතුරක් තියෙනවද ස්වාමීන් වහන්ස? ඕපින්වන්ත අපි සචිද මහත්මා, වර්තමාන තරුණ පරම්පරාවට මානසික අසහනයන් සහ ඒ මානසික පීඩාවන් වලට හුඟක්ම බලපාලා තියෙන්නේ ඒ ඇත්තන් තමන් ගැන දන්නේ නැතිකම. ඒ කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ධර්මතා දන්නේ නැහැ. දන්නේ නැතිකම හින්දා ඒ උදවිය කාම ආදී කවුණු පසුපස්සේ කෙලවරක් නැතුව හඹාගෙන යනවා. අසීමාන්තික සැපයක් හොයනවා. ඒ උදවිය අතර මත්ද්‍රව්‍ය වගේම කාමී වාදව ඇහැසවීම, ඒ වගේම කෙලවරක් නැති ලෞකික දේවල් වලින් සතුටු වීම, දැන්
සියලුම කාම සම්පත් විඳිමින් සතුටු වීමක් හොයන් යන හින්ද හුඟක් අසහනයට පත් වෙනවා. කවදාවත් කම්සප රූප සද්ද ගන්ධ රස විස්පාස ධර්මාදී විඳලා ඒකෙන් කෙලවරක් සතුටක් විඳින හොයන් හම්බ වෙන්නේ නැහැ. මොකද ඒ දකින රූපයෝ ඇති වූ සැනකින්ම නැතුව යන ඒවා. මොකද කම්මචිත්ත ඍතු ආහාර කියන හේතුන්ගෙන් ඇති වුණා ඇති වූ සැනකින්ම නැතුව යනවා. නැති වෙද්දිම නැවතත් ඇති වෙනවා. එහෙම ඇතුව නැතුව යන රූප පරම්පරාවක් මේ අපි සුවයි සැපයි කියලා හොයාගෙන විඳින්න ගියාට අනිත්‍ය දේ නිත්‍ය කරන්න බෑනේ. එතකොට සබ්දේ ගන්ධ රස ස්පර්ශ ආදී හැම කවුණක්මත් එහෙමයි. ඒ විදිහට අර පංචකාම සම්පත් අසීමාන්තිකව හොයාගෙන යෑමත් ඒ වගේම තව ඔය හැම දෙයකටම බලපාල තියෙන කාරණා මිත්‍යා දෘෂ්ටිය. හුඟක්ම තවන පිරිස අතර තියෙන මිත්‍යා දෘෂ්ටිය. ඒ ඇත්තෝ තමන්ගේ පිහිට තමන්ගේ ගැළවිල්ල හොයන්නේ තවත් ඉපදිලා මැරලා යන මිනිස්සෙක්ගෙන් හරි දෙවි කෙනෙක්ගෙන් හරි බ්‍රහ්මයෙක්ගෙන් හරි. එහෙම නැත්නම් පස්කම් සැපතම හොයාගෙන යන්න උත්සාහ කරනවා. හැබැයි ඒ උදවිය තුනුරුවන්ගෙන් පිහිට හෙව්වොත් බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ පිහිට රැකවෙන්නේ ආරක්ෂාව හෙව්වොත් එතකොට ඒ ඇත්තන්ට දෙලොවටම පුතුම සැපයක්, පුතුම සුවයක්, පුදුම ආරක්ෂාවක් ලබන්න පුළුවන්. ආයුෂ ලැබී, වාන සැබ්බල ප්‍රඥාදී ලැබී ප්‍රඥාව දියුණු වෙනවා කියන්නේ ඉපදලා මැරලා යන උදවියගේ ස්වභාවය හොඳට තේනා වගේම තමන් ඉන්න අසරණකමත් හොඳට දැනනවා. තමන් වගේම තමන්ගේ අඹසමි බැඳීම්, දූදරුවන්ගේ බැඳීම් ඔක්කොම මේ බන්ධන කලින් කලින් බවල තිබ්බ විදි, අනාගතයේ තියෙන විදිය, ඉපදලා නැවත උප්පත්තිය ලබන විදිය, ඒ පුනර්භව කතාන්දරී වගේම මේ මොහොතේ තියෙන අනිත්‍ය දුක් අනාත්ම ගැන හොඳට වැටහෙන පටන් ගනී. ඒ නිසා වර්තමාන සමාජයේ මේ අසහනයන්ට හේතුව කවදාවත් සහනයක් ලබන්න බැරි අරමුණු පස්සේ හඹාගෙන යෑමයි. සහනය ලබන්න පුළුවන් තුනුරුවන් පසුපසත්, ධර්මයේ පසුපසත් ඒ ඇත්තෝ ගමන් කළාන. තුනුරුවන්ගේම ධර්ම රත්නේ තියෙන්නේ, ආර්ය අෂ්ටාංගික මාර්ගයේම පිළිපදිමින් ඒ ඇත්තෝ කටයුතු කළාන. තමන්ගේ ජීවිත ගත කරන්න පුළ උපරිම ආයු කාලේ ගත කරાવી සැපවත් වී, ධනවත් වී, බලවත් වී, සුවපත් වී, සුඛිතම වී සෑම අතකින්ම සතුටින් කටයුතු කරගනී. එහෙමයි ඒ ස්වාමීන් වහන්ස. එතකොට ඔබ වහන්සේ පැවසු අයුරින් තරුණ පරම්පරාව මේ කම් සැප පස්සේ යෑම, ඒ කියන්නේ නොයෙකුත් විවිධ දෘෂ්ටීන් වලට එළඹීම, මේ මේ සියල්ලක්ම හේතු වෙනවා මේ මානසික පීඩාවන් වලට. එහෙමයි නේද අපි ස්වාමීන් වහන්ස? ඔය පින්වන්ත, අපි සචිල මහත්මා තමන් කවුද කියලා දන්නේ නැති උදවිය තමන් ගැන හිතන් ඉන්න වැරදි අදහස් එක්ක හොයාගෙන යනවනේ ඇත්තටම නැති දේවල්. කාමී, මිත්‍යා දෘෂ්ටි ආදී ආදී කියන වචනේ තව ගොඩක් එකතු වෙන්න ඕන. එතකොට ආදී ඒ කවුණු පසුපස හොයාගෙන යනවා. ඉතින් නමුත් ඒ ඇත්තෝ තමන් ගැන හෙව්වා නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා වගේ මේ බඹය අපමණ මේ ශරීරය තුළ ලෝකේ විදියට අරගෙන හෙව්වා නම් ඒ ඇත්තන්ට හම්බුවේ අපූර්වට රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා ධර්මතා ගොඩක්. ස්කන්ධ ධාතු, ආයතන, ඉන්ද්‍රිය ලෝකය හොයාගෙන යන ඒ නුවණ ඇති තරුණ පිරිස් කල් නොයවාම උතුම් මඟපල් ලබා සසෙනොත් ඉතිරි වේවි. ඉතින් මේ අසහනයන්ට, පීඩාවන්ට හැම දෙයකටම මුල මේ ස්කන්ධ ධාතු, ආයතන ආදී ලෝකය හොයාගෙන යන්නේ නැතුව කවදාවත් ලබන්න බැරි සැපයක් හොයන එක, ලබන්න පුළුවන් සැපයට ලං වෙන්නේ නැතුව. එහෙමයි. අවසරයි අපේ ස්වාමීන් වහන්ස. එතකොට මේ මේ මානසික පීඩා දුරු කර ගැනීමට මේ මොකක් හරි අනුගමනය කළ යුතු පිළිවෙතක් තියෙනවද අපේ ස්වාමීන් වහන්ස? ඔව්, අපි සචිල මහත්මා ඒකට තවන පිස මෙන්න මේ වගේ පිළිවෙතක් අනුගමනය කරන්න ඕන. මුලින්ම බුද්ධ රත්නයේ ගුණ දැනහන්නා ගැනීම නිසා ඇතිවන පැහැදීම ඇති කර ගන්න ඕන. දෙවැනියට ධර්ම රත්නයේ ගුණ දැන හඳුනා ගැනීම නිසා ඇතිවන පැහැදීම ඇති කර ගන්න ඕන. තුන්වැනියට සංඝ රත්නයේ ගුණ දැන හඳුනා ගැනීම නිසා ඇතිවන පැහැදීම ඇති කර ගන්න ඕන. තුනුරුවන් සරණ යන්න ඕන. තුනුරුවන් පිහිට කර ගන්න ඕන. තුනුරුවන් සරණ ගිහිල්ලා පිහිට කරගෙන මෙලොවත් පරලොවත් දෙලොවම සැපවත් කර ගන්න පය තබන්න ඕන. ඊට පස්සේ සිල්පදීන් සිල්පදයේත මේ නාම රූප ධර්ම වලට ලැබෙන විපාකයෝ ගැන බලලා සිල්පදීන් සිල්පදේ රැක ගන්නට ඕන. තුනුරුවන් සරණ ගිහිල්ලා පන්සිල්වත් රකින්න ඕන. තුනුරුවන් සරණ ගිහිල්ලා පංචශීලීවත් රැකගෙන පින්වත් මහත්මා ඒ ඇත්ත තව ඉදිරියට එනකොට එන්න තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගකමිය තුල ඉතරයි.
ආර්යෂ්ටාංගික මාර්ගයේ ඔස්සේම ඉදිරියට එන තියෙන්නේ. එතකොට ඒ උදවිය සතර ආරසක භාවනා වඩන්න ඕන. මොකද කාමාදීන් හිත ගලවාගෙන සත්‍ය සත්‍ය විදිහටම දකින්න නම් අසුබ සංඥා වැඩෙන්න ඕන. ඒ වගේම සද්ධාව වැඩෙන්න නම් බුද්ධානුස්සති භාවනා වඩන්න වෙනවා. කීන්තියම හරිම නපුරක් කිරුටක් ඒ නිසා මෛත්‍රී භාවනා වඩන්න වෙනවා. හැමදාම ඉන්නවා වගේ අදහසක් නැතුව චුතිපතිසන්දි ක්‍රමේ වැටෙහෙන්නත් නුවණ හොඳට මුහුකුරා යන්නත් ප්‍රඥාව හොඳට වැඩෙන්න මානානුස්සති භාවනා වඩන්නට ඕනේ. ඒ විදිහට සතරාරසක භාවනා වඩන්න ඕන. අර සිල් සමාදන් වෙලා තුනුරුවන් සාන ගිහින් සිල් සමාදන් වෙලා සතරාරසක භාවනාවන් වඩමින් තමන්ගේ නාම රූප වලට මේ මොහොතේ පටන්ම ආයුෂ ලැබෙන කර්ම රැස් කර ගන්න ඕන. වාහනේ සැපේ බලේ ලැබෙන කර්ම රැස් කර ගන්න ඕන. ධනෙ හොයන්න ඕන. ඒ වගේම දීපල භාවෝග සම්පත් ආදී ලැබෙන පෙරපින් තියනවා නම් ඒවා බුද්ධි විඳින්නට ඕන. අර ඒකීන භෝගී බුංචෙය ද්විහි කම්මං පයෝජී චතුත්ථංච නිදාපේ ආපදාස භවිස්සති කියලා භාගවතුන් වහන්සේ දේශනා කරපු විදිහට උපේන ධනය කොටස් දෙකට බෙදලා එකක් දානමාන ආහාර පාන ඉඳුම් හිටුන් තමන්ගේ යැපීම වෙනුවෙන් වෙන් කරගෙන කොටස් දෙකක් යම්කිසි අවස්ථාවයකට ඒ කියන්නේ තව තවත් මේ මුදල් ලැබෙන ක්‍රමවලට ඒ කියන්නේ ආදායම් මාර්ග වැඩි කරගන්න එකට ඕනෑම අවස්ථාවයකට මුදල් තව තවත් ලබා ගන්න පුළුවන් විදිහට ආයෝජනය කරන්න ඕන තව තවත් ආදායම් මාර්ගවලට. ඒ කියන්නේ පින්වන්ත මහත්මයා රැකියාවලට දීපලීට කඩම්මිල දීගෙන වගා කරන කටයුතු ආදියට එතකොට අර මාසිකව වියදම් කරන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙනවනේ. මේ කොටස් හතරට බෙදන්න පුළුවන් ප්‍රමාණය මාසෙන් මාසෙට වැඩි වෙනවනේ. 150ක් වෙන් කළාම හතර වෙනි කොටස තැම්පත් කරලා තියන්න ලෙඩක් දුකක් ආදරයක් හදිස්සියක් වුණ ප්‍රයෝජනෙට ගන්න. ඔන්න ඔය විදිහට කටයුතු කළොත් දානීය සීලී නික්කම්මේ ප්‍රඥාව වීර්ය ඉවසීම සත්‍යවාදී බව මෛත්‍රී අදිස්ථානයේ උපේක්ෂාව කියන මේ දස පාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතාදිය සම්පූර්ණ කරගෙන යන්න පුළුවන්. ඒ ක්‍රම ධර්ම මාර්ගය දැනගන්න පුළුවන්. ධර්ම පුස්තකාදිය මිලදී ගන්න, ඒ වගේම දාන ආදී කටයුතු කරගන්න, විහෙර විහාරස්ථාන තනවන්න, තමන්ගේ දෙලොවටම ඕන කරන පින්කම් ආදිය කරගන්න පුළුවන්. එනිසා තුනුරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ආදී රකිමින් ඊට පස්සේ සතරාරසක භාවනාදී වල විදර්ශනා භාවනාදියක් කරමින් මඟපල් ලබන්න කටයුතු කරන අතරේ දස පාරමිතාම වැඩෙන ක්‍රමයකට කටයුතු කරන්න ඕන. ඒ නිසා අත්හරින්න ඕන අකුසල ධර්ම. හැබැයි මඟපල් ලබන්න පුළුවන් කුසල වැඩපිළිවෙල අත්හරින්න හොඳ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අපගේ අතිපූජ්‍ය රත්න ස්වාමීන් වහන්සේ පැවසූ අයුරින්ම ගිහියාගේ නිත්‍යශීල පන්සිල් රැකගෙන දස පාරමිතාම වැඩෙන අයුරින් තරුණය කටයුතු කිරීමෙන් මේ සියලු පීඩාවන් මගහැරවා ගන්න පුළුවන් නේද අපේ ස්වාමීන් වහන්සේගේ? ඕපින්වන්ත මහත්මා අනිවාර්යයෙන්ම එහෙම පුළුවන්. එතකොට ඒ ඇත්තන්ට තේරෙනවා කල්යාණ මිත්‍ර සම්පත්තිය මෙතෙන්ට අත්‍යවශ්‍යයි කියලා. ඒ ඇත්තන්ට පේනවා කල්යාණ මිත්‍රයා නැතුව මගපල් ලබන සසරින් එතර වෙන්න දෙලෝ යහපත් කරගන්න බැහැ කියලා. එතකොට ඔහු කරන්නේ මොකද්ද? ඔහුගේ ගෙදරම කල්යාණ මිත්‍රව බිහි කරගන්නවා. ආදරණීය මව්පියෝ තමයි මේ ලෝකෙ වටනම කල්යාණ මිත්‍රෝ. විවාහ වෙලා නම් ස්වාමියාට භාර්යාව, භාර්යාවට ස්වාමි පුරුෂයා, මව්පියන්ට දරුවෝ, දරුවන්ට මව්පියෝ, ගෙදරින්ම කල්යාණ මිත්‍රා තේගොඩ නැගෙනවා. එතකොට ඒ ඇත්තෝ තමන් හා සමාන සීලයෙන් යුක්ත ගුණයෙන් යුක්ත පිරිසක් වගේම තමන්ට වඩා සීලයෙන් ගුණයෙන් වැඩි පිරිසක් ගෙදරම සකස් කර ගන්නවා. ගෙදරින්ම ඒයි බිහි වෙනවා. එතකොට ඒ උදවිය දුක සැප හැම දෙයකම ඉන්නවා. මේ මනුස්ස ජීවිතේ පුදුමතරම් සැපවත් කරගන්නවා. හැම විදිහකම සුඛිතමුිත කරගන්නවා. ඒ වගේම කල්යාණ මිත්‍ර සම්පත්‍ය අංග සම්පූර්ණ වෙනකොට ඒ ලෝකෝත්තර මාර්ගයේ පෙන්වා දෙන උතුමොත් මුණ ගැහුණාට පස්සේ සප්තවිසුද්ධිය අනුගමනය කරලා මගපල් ලැබලා සසරින් එතර වෙන්නත් පුළුවන්කම ලැබෙනවා. එහෙමයි ස්වාමී. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙ වෙත යමු වෙමු. අපේ ස්වාමීන් වහන්ස භාවනාවට කෙනෙක් පළමුව යොමු වෙනවා නම් භාවනාවට කලින් මොනා හරි අනුගමනය කළ යුතු පිළිවෙත් තියෙනවද? ඕපින්වන්ත සචිල මහත්මා, භාවනාවට කවුරු හරි කෙනෙක් යොමු වෙනවා නම් ඒක නා මුලින්ම ධර්ම මාර්ගය ගැන වැටහීමක් ඇති කර ගන්න ඕන. කල්යාණ මිත්‍රයෝ ලබා ගන්න ඕන. ඒ වගේම ධර්ම මාර්ගය ගැන යම් කිසි වැටහීමක් ඇති කර ගන්න ඕන. ඇති කරගෙන භාවනා කරන්න කලින් තුනුරුවන් සාන ගිහිල්ලා කලින් කිව්වා වගේ සීලයේ පිහිටලා
තමන්ගේ ගිහි ජීවිතයේ සමබර කර ගන්න ඕන. පැවිදි ජීවිතය නම් ඒක සරල සංවර සීලාදියට අනුව සකස් කර ගන්න ඕන, සංවර කර ගන්න ඕන. සංවර කරගෙන ඊට පස්සේ භාවනාවට යොමු වෙන්න ඕන. භාවනාවට යොමු වෙද්දී විසුද්ධි ධර්ම හතෝසේනේ යන්න තියෙන්නේ. එදින සීලය සම්පූර්ණ කරගත් උදවිය ඊට පස්සේ හිත දියුණු කරන භාවනා ක්‍රමයක් කරගන්න ඕන. ඒකෙදි ධ්‍යාන හැමෝටම ලබන්න බෑ. ධ්‍යාන ලබන්න පුළුවන් නම් ධ්‍යාන ලැබිය හැකි හේතු සම්පත් තියෙන ඇයට. එහෙමයි. ඒ නිසා අපේ පින්වන්ත මහත්මා කරන්න වෙන්නේ සතර ආරසක භාවනා වල තමන්ගේ චිත්ත සන්තතිය මේ දීර්ඝ කාලීන භාවනාවකට සුදුසු විදිහට සකස් කර ගන්න ඕන. දැන් ආසව අනුසය ආදී චිත්ත සන්තතිය පල්ලවි උමතුයන් වගේ පවතින මේ ධර්මතා වැඩ පිළිවෙල සත්වයින් දැඩිසේ පීඩාවට පත් කරනවා. ඒ නිසා ඒයතු කාමාදී යටපත් කර ගන්න ඉස්සෙල්ල කිව්ව සතර ආරසක භාවනා පුරුදු පුහුණු කරන්න ඕන. පුරුදු පුහුණු කර ගන්නකොට ඒ ඇත්තන්ට නොවැටහෙන කවුණු වටහා ගන්න පුළුවන් තරම් හේතු සම්පත් සත්‍යමත් වීමක් වෙනවා. ගමානුකූලව සතර සතිපට්ඨානය, සතර ඉදිපාද, සතර සම්‍යක් ප්‍රදාන් වීර්ය, පංච ඉන්ද්‍රිය, පංච බල, බුද්ධංග ධර්මහත, ආර්ය අෂ්ටාංගික මාර්ගාංග ආදී හොඳට වැඩෙන්න පටන් ගන්න හින්දා ඒ ඇත්තන්ගේ චිත්තසන්තතිය දැන් විදර්ශනාවට එීම හරවන්න පුළුවන්. විදර්ශනාව පටන් ගන්න ඕන. ආත්මේ මම සත්‍යයා පුද්ගලයා කියලා හිතන් ඉන්න මිත්‍යා දෘෂ්ටිය නැති කරගෙන නිවැරදිදක්ම ඇති කරගෙන ආත්මේ මම සත්‍යයා පුද්ගලයා වෙනුවට මෙතන පවතින්නේ ස්කන්ධ ධාතු ආයතී ඉන්ද්‍රිය ආදී හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාපටිපාටියක කියලා නුවණට හසු කරගෙන ඒ ඔස්සේ භාවනා කටයුතු කරමින් ඉදිරියට යන්නට ඕන. එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ සිත මුලින්ම සමාධිමත් කරගෙන තමයි අනිකුත් භාවනා වලට යොමු වෙන්න අවශ්‍ය නේද? ඔපින්වන්ත මහත්මා සිත මුලින්ම සමාධිමත් කරගෙනද අනිකුත් භාවනා වලට යොමු විය යුතුයි කියලා අහුවාම කරන්න ඕනේ ඒක නෙමෙයි. කරන්න ඕන මුලින්ම චිත්ත සන්තතිය කුසල පැත්තට හරවා ගන්න ඕන. ඉතින් සමාධිය කියලා අපි කියන්නේ ඒකාගතාවයේ නම. ඒක කුසලයේ එකඟකමක් ගොඩ නැගෙනවා. ඒක අපි තදංගාපහාන විදිහට මේ අකුසල ධර්ම කුසල සිත් වලින් නසන්න පුළුවන් පුහුණුවක් ඇති කර ගන්න ඕන. අර කලින් කිව්ව සීලිය අත්‍යවශ්‍ය වෙන්නේ මේ තැන් වලට. තුනුරුවන් සානෑම අත්‍යවශ්‍ය වෙන්නේ මේ තැන් වලට. ওই අනුපිළිවෙල නොවෙනස්සම ඉස්සරහට එනවා. හැම තැනකදීම ඒ පිළිවෙල ඉස්සරහට එනවා. සීලාදීන් ඇවිල්ලා ඊට පස්සේ භාවනාවලට යොමු වෙනකොට තදංග පහහනේ අකුසල් නැති කරමින් කුසල් උපදවා ගනිමින් ධර්ම ශ්‍රවණය කරමින් ධර්ම කාරණා දැනගෙන භාවනා කරන විදිය දැනගෙන භාවනා කරද්දී මේ මේ විදියට නිමිති ලැබෙනවා කියලා දැනගෙන කමඨහන ඉගෙන කියා ගන්න ඕන. කරන්න කලින් දැනගන්න එපාය. එහෙමයි. එනිසා භාවනා කරන්න කලින් භාවනා කළ යුතු විදිය දැනගන්න වෙනවා. අද්දෙනෙක් නිරත වෙන්න ඕනේ. නිරත වෙන්න වෙනවා. ඒක කියලා දෙන කෙනා වෙන්නේ කල්යාණ මිත්‍ර ගුරුදේවයන් වහන්සේ. කල්‍යාණ මිත්‍ර පින්වත් ගුරුදේවයන් වහන්සේ නමක් විසින් ඒක කියලා දෙනවා මේ මේ විදිහට කරන්න කියලා. ඒතොත් ජීවිත සම්බර කරගෙන අන්තිමට යන්නේ නැතුව දෙලෝ දියුණුවටම උපකාර වන විදිහට කටයුතු කරගෙන ආයුවන සැබ්බල ප්‍රඥාදී ලැබෙන විදිහට කටයුතු කරගෙන ඒ ඇත්තන්ට කිසිම අපහසුාවක් නැතුව පුළුවන්කම ලැබෙනවා අර භාවනාවට යෝග්‍ය තත්ත්වයට තමන්වපත් කරගන්න. තදංගපහාණය කියන්නේ අකුසල ධර්ම යෝ කුසල ධර්ම බලයෙන් නැසන එක. කුසල සිත් වලින් අකුසල සිත් නැති කළ දානවා. විස්කම්බන අපහානේ කියන්නේ අපි මේ භාවනා කරමින් ධානය උපදවා ගන්න ධාන අංග වලින් අකුසල නැස්න එක. දැන් භාවනාවේදී භාවීත කුසලයේ ධම්මී ආසේවති වඩ්ඩේති තය ඇති භාවනානේ. කුසල ධර්මයන් වැඩිම තමයි භාවනා වෙන්නේ. අකුසල තියෙන කුසල තියෙන. මේ ආරම්මණය කරගෙන ඒ ඔස්සේ චිත්ත සන්තතිය තුල කුසල ධර්ම වඩන්න ඕන. වඩනකොට ප්‍රධානම කාරණාවක් තමයි සමාධිය. එහෙමයි. සමාධිය එතකොට වැඩෙන පටන් ගන්නවා. සමාධිය කියන්නේ ඒකාගතාවේ නම. ඒක සමාධිය වැඩෙන්න නම් ඒකට උපකාර වෙන අනිකුත් ධර්මතාත් වැඩෙන විදිහට සීලාදී ධර්මවල හැසිරෙන්න වෙනවා. අපගේ රතන ස්වාමීන් වහන්සේ පැවසු අයරින් භාවනාව සම්බන්ධයෙන් මූලික අධ්‍යනයක් ලබාගෙන සිත සමාධිමත් කරගෙන තමයි භාවනාවට යොමු විය යුත්තේ. ඒ වගේම ස්වාමීන් වහන්සේ දස පුණ්‍ය ක්‍රියාවල මූලික වශයෙන් තියෙනවා දාන සීල භාවනා, ඒ කියන්නේ පිළිවෙලක් තියෙනවා. එතකොට දානය සීලය මේ පිළිවෙත් පිරීමෙන් පස්සේද භාවනාවට යොමු විය යුත්තේ? ඒ ඉතින් දීපින්වන්ත මහත්මයා වෙන්න ඕන දානය, ඒ වගේම සීලය, භාවනාදී විදිහට දුස්ති ඍජු කිරීම ආදී දක්වා ඉදිරියටම යනකොට එතනදී අනුපිළිවෙලක් තියෙනවා. දැන් හිතන්නකෝ, දැන් ඉපදලා ඉන්න මිනිස්සෙක්ට
ඒකෙනාගේ මේ මොහොතේත් ඇතිව නැතුව යන නාම රූප ධර්මය හටගන්න හේතුන්ගෙන්. එතකොට ඒ හේතුන්වලට කර්මජ හේතු ප්‍රබල කවුණක්න. එනිසා එයාට මනුස්ස ලෝකයේ මනුස්සයෙක් නම් අපි කියමු අවුරුදු 10ක 15ක 20ක නැත්නම් 30 40ක 50 කෙනෙක් කියලා. එතකොට එයාට මනුස්ස ලෝකේ තව බොහෝ කාලයක් ඉන්න පුළුවන් විදිහට ditta dhamma vedniya karmaye rukula ලැබෙන විදිහට දාන ආදී කටයුතු කරගන්න වෙනවා. එතකොට මේ මනුස්ස ජීවිතේට වගේම කවදැහැ දවසක රහත් පිරිනුවම් පානකම්ම දන් දීමේ විපාකේ නාම රූප ධර්ම වලට හේතු වෙනවා. ඒ වගේම සිය දැකීමේ විපාක ඕන වෙනවා. අර ඒක අනුපිළිවෙලක් තියෙනවා. ඒ නිසා ආයුෂ වාණයේ සැපේ බලයේ ප්‍රඥා ආදී ලබන්න, ඇස්වල පෙනීම, කන්වල ඇහීම ආදී ලැබෙන්න, නිදුක් නිරෝගීකම ලැබෙන්න දාන ආදී කටයුතු වලින් සිද්ධ වෙනවා. දානයෙන් ලැබෙන්නේ දන් දුන් ආකාරයේ විපාකය. සීලයෙන් ලැබෙන්නේ සිල් රැක දැක්ක විදිහට විපාකය. පළවෙනි සිල්පදේ විතරක් කවුරු හරි දැක්කොත් අඩුව විසින් මැරෙන්නේ නැහැ. දීර්ඝායුෂ ලැබනවා. ඒ වගේම මානින්මත් සුගති උපදින්නත් ඒක හේතු වෙනවා. ඒ වගේම දෙවෙනි සිල්පදයෙන් ලැබෙන්නේ වෙනම විපාකය. රැක්කොත් එහෙමයි, නොරැක්කොත් නරක විපාක. රැක්කොත් හොඳ විපාක ලැබෙනවා, නොරැක්කොත් නරක විපාක ලැබෙන හැම සිල්පදයකටම ඒ වගේ රකින රකින විදිහට මේ ස්කන්ධ ධාතු ආයතන ආදී යහපත් ප්‍රතිඵලත් ලැබෙනවා, අයහපත් ප්‍රතිඵල ලැබෙනවා නොරැක්කොත්. එතකොට භාවනා කටයුත්ත ප්‍රබල කාරණාවක් මෙතෙන්දී භාවනාවට එන්න අර ටික සත්‍යමත් වෙලා තියෙන්න ඕන. දීර්ඝායුෂ තිබ්බොත් නෙමෙයිද භාවනා කරන්න පුළුවන් වෙන්නේ. ඇස්සල පෙනීම තිබ්බොත් නෙමෙයිද භාවනා කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒක භාවනා කරන්න නම් භාවනා කළ හැකි උපතක්. ඒ කියන්නේ මනුස්ස දීවි වගේ නිති හේතුක දි හේතුක උපතක්. ඒ වගේම භාවනා කළ හැකි ආකාරයේ පසුබිමක්. එවැනි ආයුවානාදී වැඩපිළිවෙලක්. අපි ওই හැම එකටම වැඩපිළිවෙල කියලා කියමුකෝ හේතුඵල ධර්ම කතාවක් හින්දා. එතකොට ওই හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් උණු ඒ වැඩපිළිවෙලක් තියෙන්නට ඕන. ඒකට දාන ආදී කවුණු අත්‍යවශ්‍යයි. ඉතින් දන් දීම, සිල් රැකීම ආදී ඒ ප්‍රමාණිකූලව ඉදිරියට යනකොට ඒ ඇත්තන්ට මඟපල් ලබන්න පුළුවන්. භාවනා කළා කියලා හැමෝටම ධ්‍යාන උපදවා ගන්න බෑනේ. ධ්‍යාන උපදවා ගන්න නම් අපේ මහත්මා ධ්‍යාන උපදවා ගන්න පෙර හේතු සම්පත් තියෙන්න ඕන. ඒතර පෙර හේතු සම්පත් නැත්නම් ඒ කෙනාට හේතු සම්පත් ඇති කර ගන්න වෙනවා. වපරපු ආකාරයෙන් තමයි අස්වනු ලැබෙන්නේ නේද? අනිවාර්යයෙන්ම මේ උතුම් සී සද්ධර්ම කිතේ හරියට අස්වද්ද ගන්න ඕන. මොකද ඒකට මෑ වපුරල බඩිරිඟු බලාපොරොත්තු වෙන්න බෑ. එතකොට ඒක අපි කඩල හිටවල වී බලාපොරොත්තු වෙන්න බෑ. මුං හිටවල කව්වි බලාපොරොත්තු වෙන්න බෑ. වපුරපු දී ලැබෙන්නේ ඒ වගේ මේවා නාම රූප රූප හටගන්නේ කම්මචිතරිතු ආහාර ආදී හේතුන්ගෙන් සිතත් එක හේතුවක්, කර්මයත් එක හේතුවක්, උණුසුම ආහාරත් තව හේතු. ඒ නිසා ඔය හැම කරුණක්ම කරගන්න ඕන. දස පුණ්‍ය ක්‍රියා වගේම දස පාරමිතා අනිවාර්යයෙන්ම ඕන. මොකද තුන්තරා බෝධියකින් එක්තරා බෝධියකටපත් වෙන්න ඕන. තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකටපත් වෙන්න බෝධිකාරක ධර්මයෝ, ඒ කියන්නේ බුද්ධකාරක ධර්මයෝ වෙන්නේ දසපාරමිතයිව කරගන්න. එතකොට කොහොමද කරගන්නේ? එහෙම අනිවාර්යයෙන්ම 10ම ඕන වෙනවා. එහෙම අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නෙ වෙත යොමු වෙමු. අපේ ස්වාමීන් වහන්ස ශ්‍රද්ධා සම්පන්න ගිහියාගේ නිත්‍ය ශීලය වන්නේ පන්සිල්. මේ පන්සිල් සුරකීමෙන් පමණක්ම සතරපා දුකින් මිදෙන්න පුළුවන්ද? පන්සිල් සුරකීමෙන් විතරක්ම සතර අපා දුකින් මිදෙන්න පුළුවන්ද කියලා ඇහුවොත් භාග්‍යවතුන් වහන්සේ චුන්ද සූත්‍රයේ වගේ තැන්වලදී දේශනා කළා තියෙනවා අපාය සංවර්ධනිකෝ හෝති එහෙම කියලා. සතුන් මැරුවොත් සතුන් මාන කෙනා ඒ මානින් මාත්‍ය අපාගත වෙනවා. සොරකම් කළොත් සොරකම් කරන කෙනා මානින් මාත්‍ය අපාගත වෙනවා. සතුන් නොමැරුවොත් ඒ කෙනා මානින් මාත්‍ය සුගති උපදිනවා. සොරකම් නොකළොත් ඒ කෙනා මානින් මත සුගතිය උපදිනවා. කාමී වාදවා හැසුනොත්, බුරු කිව්වොත්, මද්‍රව්‍ය ශරීරගත කරගත්තොත් අපාගත වෙනවා. ඒවා නොකළොත් සුගතිගාමී වෙනවා. හැබැයි සිල් 90 මානාසන්න වෙලාවේ මානාසන්න චිත්ත වීතියට ගරුකාසන්න ආචින්න විදිහට ඌව මතුවෙන්න එපාය. කරුක වේදනා කුසල් පැත්තින් ධාන, අකුසල් පැත්තින් පංචානන්දර පාපකම් නීති මිත්‍යා දෘෂ්ටි වගේ ඒවා. එතකොට ওই ටික මතුවෙන්න එපාය. මෙතන අපේ මෙහෙම කාරණාවක් තියෙනවා. කෙනෙක් සුගති උපන්න කියමුකෝ. සිල් රැකෙහිඳ සුගති උපන්න. හැබැයි තැකපු පළවෙනි සිල් පදයේදී
කෑම්බීම ඉඳුම් හිටුන් ලැබෙන විපාකයක් ලැබෙනවාද නැත්නම් දීර්ඝායුසාදියත් ලැබෙන්නේ? දීර්ඝායුෂ ලැබීම. ඔව්, කෑම්බීම ආදී ලැබෙන්නේ. කෑම්බීම ආදී ලැබෙන්න නම් කෑම්බීම ලැබෙන කර්මය ඕන වෙනවා. අවශ්‍යයි. එතකොට සුගති වෙන්න පුළුවන්. සුගතිගාමි වෙනවා. නමුත් පින්වන්ත මහත්මා, ආහාර පාන ඉඳුම් හිටුන් ආදී ලැබෙන කර්මය එතන තියෙන වෙනවා. ඒ වගේම දැන් සොරකම් කිරීමෙන් වැළකුණාට පස්සේ භවභෝග සම්පත් අහිමි වෙන්නේ. හැබැයි භවභෝග සම්පත් ලැබෙන විදිහේ කාරණා තියෙන්න පාය. දාන ආදී කවන ඕන වෙනවා. එතකොට කාමී වාදව හැසිරෙන්නේ නැති කමින් මේ කිනාට යණ යන තැන හතුරු ඇති වෙන්නේ. මිතුරු හම්බ වෙනවා. මිතුරු හම්බුණාට ප්‍රඥාවක් තියෙන්න පාය. එහෙම. ඒක ප්‍රඥාව ආදී වැඩෙන නම් ප්‍රඥාව වැඩෙන පෙර භාවනා ආදී කටයුතු කරලා තියෙන්න වෙනවා. ඒ වගේම ඒවා අනිකුත් දේවල් ලැබෙන කර්ම කරගන්න වෙනවා. දැන් බුදු කීමෙන් වැළකුණාම මේ අභූත දේවල් අහන්න වෙන්නේ. තමා දැවටෙන්නේ. හැබැයි අනිකුත් දේවල් ලැබෙන්නත් එපාය. එතකොට මද්රාවේ ශරීර ගත කර ගැනීමෙන් වැළකුණාම ඒක නະ උමතු තත්ත්වයටපත් වෙන්නේ. ඉතින් උමතු නැතු ඉපදනා කියලා. ඒ වාගේ අභූත දේවල් අහන්න නැති කෙනෙක් කියලා. මිතුරුත් ඉන්න කෙනෙක් කියලා. ඒ වාගේම මේ තමන්ගේ භවභෝග සම්පත් ආදී අහිමි වෙන්නේ නැති කෙනෙක් කියලා. අපි මේ මානීමත් අපාගත නොවන සතුන් මැරීමත් නොකරගත් කෙනෙක් කියලා. ඒ කිනාට තව කොච්චරක් දේවල් ලැබෙන්න ඕනද? පෙනීම, ඇහිීම, දැනීම. එතකොට නිදුක් නිරෝගීකම්, අන්ධගොළු මිහිරි මන්දබුද්ධික ආදී තත්ත්වයටපත් නොවි ඉඳීම්, කායික මානසික සියලු පහසුකම්, ඒකට ඕන වෙනවා දානෙ, ඒකට ඕන වෙනවා සීලෙ, ඒකට ඕන වෙනවා කාමයන්ගෙන් වෙන්වීම, ඒකට ඕන වෙනවා ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය ආදී දකින්න පුළුවන් ප්‍රඥාව, ඒකට ඕන වෙනවා ඉවසීම, සත්‍යවාදී බව, ඒ වගේම මෛත්‍රී, අදිෂ්ඨාන, උපේක්ෂාව. ඔය මේ බුද්ධකාරක ධර්ම ටික තුන්තරා බෝධි, එක්තරා බෝධියකට පත් වෙන ඕන කරන බුද්ධකාරක ධර්ම ඔක්කොම ඕන වෙනවා. ඒ කියන්නේ අපි ස්වාමීන් වහන්සේ සුගතිගාමි වුවත් පැවැත්මට අදාළ සියලු කාරණා සපුරා ගන්න අවශ්‍යයි නේද? අනිවාර්යයෙන්ම පින්වන්ත මහත්මා, මොකද ප්‍රතිසන්දි විපාකේ ලැබීවි සුගතිගාමි වුණත් ප්‍රවෘත්ති විපාකේ. එහෙම. ඒ නාම රූපයන්ගේ පැවැත්මක් එපාය. මේවා නාම රූපනේ, ආත්මයක් නෙමෙයිනේ. මෙතන සත්‍යයේ පුද්ගලික මම කියලා දෙයක් නැහැනේ. රූප මේ චිත්තක්ෂණ 17ක ආයු කාලය ඇතින් ඊට වඩා වැඩි නැහැ. නාම මේ එතකොට එක චිත්තස්සනයක ආයු කාලය ඇතින් ඊට වඩා වැඩි කාලයක් නැහැ. කුඩා චිත්තස්සන වලින් නම් නාම වලට තියෙන්නේ චිත්තස්සන 3ක ආයු කාලයක්, රූප වලින් තියෙන්නේ චිත්තස්සන 51ක ආයු කාලයක්. ඉතින් ඒවා නැති වෙද්දිම නැවත ඇති වෙන්න නම් හේතු ඕන. හේතු වලට ඒ නානාපකාර කුසල හේ කර්මජ හේතු තිබ්බොත් තමයි නානාපකාර නාම ධර්ම රූප ධර්මයන්ගේ පැවැත්ම අඛණ්ඩව සිද්ධ වෙන්නේ. ඒවා නැති වීගෙන යනකොට මේ අහපව් මතුවෙන්න තියෙන කුසල නැත්නම් අකුසල. නිතිසිල් පන්සිල් වගේම දස පාරමිතා, දස පුණ්‍ය ක්‍රියා සියල්ලම සපුරා ගන්න අවශ්‍යයි නේද ස්වාමීන් වහන්සේ? ඔව් සචිල මහත්මයා. අපි ඒකට මෙහෙම කියමු. සබ්බපාප සකලනම් කුසලස් උප සම්පදා කියලා. සීලම කුසල නොකළ යුතුයි. හැබැයි සීලම කුසල රැස් කරගත යුතුයි. එහෙමයි ස්වාමීන් වහන්ස. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නයට යමු වෙමු. අපේ ස්වාමීන් වහන්ස, වර්තමානයේ මේ වසංගත தත්ත්වය, COVID-19 වසංගත தත්ත්වය නිසා බොහෝ දෙනා නිවෙස් වලට කොටු වෙලා ඉන්නවා. ඉතින් මේත් එක්කම බොහෝ දෙනා මේ ධර්මයේ මෙත යොමු වීමක් තියෙනවා. ඒ වගේම වහරක ධර්මදේශනාවක් තියෙනවා. ඉතින් මේ හොඳ නරක තෝරා බේරා ගන්න ආකාරයක් පිළිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා. ඕපින්හන්ත සචිල මහත්මයා, කවුරු හරි කෙනෙක් කිව්වොත් මේදී තමන් අවබෝධ කරගත්ත කියලා වර්තමානයේ නොනැති ඇත්තෝ බුදුරජාණන් වහන්සේගේ ගුණ දැනහන්නා ගැනීම නිසා ඇතුණු පැහැදීම තියෙන හින්දා භාග්‍යවතුන් වහන්සේ පහළ වෙලා ඉන්න කාලේ තවත් කෙනෙකුට සම්බුත් ඥානයක් ලැබෙන්නේ නැහැ කියලා දන්න හින්දා අර තමන් අවබෝධ කරගෙන කියනවා කියලා කියන එක පිළිගන්නේ නැතුව ප්‍රතික්ෂේප කරන්න එනවා උපංගයෙන්. ඒ කාරණාව කිව්වේ වර්තමානයේ කෝවිඩ් වසංගත තත්ත්වයේ හින්දා ඔක්කොම දැන් ගෙවල් වලට වෙලා ඉන්නවානේ. හැමෝටම වෙනදාට වඩා වැඩි වැඩියෙන් ධර්මස්වණේ කරන්න, භාවනා වඩන්න, ධර්මී හැසිරෙන වටිනා කාලයක් හම්බ වෙලා. දහම් පුත්පත් පරිශීලනය කරන්න, අනික මාන බයක් ගොඩක් දැනෙන්න පටන් අරගෙන. එතකොට යොහසුදු අවස්ස කටයුතු කරගන්නවානේ. එහෙම. ඉතින්දී නූනේතු උදවිය හරි ධර්ම මාර්ගය හොයා ගන්න ඕන. හරි ධර්ම මාර්ගය ලැබෙන්නේ භාග්‍යවත් ලෝකුතු බුදුරජාණන් වහන්සේගෙන්. බුදුරජාණන් වහන්සේ නමකට පමණයි පුළුවන් වෙන ලොවට ධර්ම විවර කරන්න. ඒකට හේතුව සාරාසංක කල්පලක්ෂය පාරමීදම් පිරුවෙහිඳ ප්‍රඥාතික බුද්ධ සත්‍යය
සද්ධාතික බෝසත්වය අෂ්ටාසංග කල්පලක්ෂයක්. එතකොට විද්‍යාතික බෝසත්වය 16 අසංඛ්‍ය කල්පලක්ෂයක් පාරමිතා පුරනවා. පාරමී පිරීම වෙනුවෙන්ම වෙනම ඒ උතුමන් වහන්සේලාට, මේ මහ බෝසත්යන් වහන්සේලාට අනියති වෙනත් පුරාගෙන එන සිද්ධ වෙනවා. එහෙම සම්පූර්ණ කරගත්තාට පස්සේ තමයි පුළුවන්කම ලැබෙන්නේ ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න. ඒ භාග්‍යවතුන් වහන්සේගේ විශේෂ පතේට පසේ බුදුරජාණන් වහන්සේ නමකටවත් සමාන වෙන්න බෑ. අග්‍රස්සාවකයන් වහන්සේ නමකටවත් සමාන වෙන්න බෑ. එහෙම තියෙද්දී වර්තමානයේ නම් ඔය කිව්ව පහරක වාදීන් විතරක් නෙමෙයි. තව තියෙනවා පිටිදුවේ වාදීන් කියලා පිරිසක්, මීවන වාදීන් කියලා තව පිරිසක්, එතකොට නිවාතාප වාදීන් කියලා තව පිරිසක්, වජිර බුද්ධි වාදීන් කියලා තව පිරිසක්. ඔය වගේ තමන් විසින් අවබෝධ කරගත්තා කියලා කියන්න හදන කණ්ඩායම් ඉන්නවා. ඒවා ඔක්කොම සද්ධර්ම ප්‍රතිරූපකයෝ. හැබැයි එහෙම කියලා අර උදවිය සද්ධර්ම ප්‍රතිරූපක තමයි. ඒව සරණ ගිහිල්ලත් ඉන්නවා කියන්නේ ඔක කවුරු හරි කෙනෙක්. ඒ සරණ ගිහිල්ලා ඉන්න කට්ටිය හරි මාර්ගයට ගත්තෝ නිගණ්ඨනාථ පුත්තුමන්ගේ යටතේ හිටිය පිරිස. නිගණ්ඨනාථ පුත්තුමගේ ප්‍රධානදායක මහත්තයා පවා මේ ඒ යටතේ හිටිය පිරිස නොමග ගිහිල්ලා ඉන්නකොට බුදුරජාණන් වහන්සේයි හරි මාර්ගයට ගත්තා. තවදුරටත් හැමෝටම ගෙවෙන්නේ නැහැනේ මේ අය මිත්‍යා දෘෂ්ටිකයෝ මිත්‍යා දෘෂ්ටිකයෝ කියලා. ඒ වගේම සමහර ප්‍රබල මේ මතදරපු මේ ඒ මිත්‍යා දෘෂ්ටික කණ්ඩායම් ජටිලාදී විවිධ කණ්ඩායම් හිටියා. ඒ ඔක්කොම වෙල සසුන් ගත වුණා. ඒ හංවඩ ගහුන්නේ නැහැනේ මේ උදවිය මිත්‍යා දෘෂ්ටිකයෝ මිත්‍යා දෘෂ්ටික මේ වෙන සද්ධාන් ප්‍රතිරූපකයක් මිත්‍යා දෘෂ්ටියක් එයාට පහර ගහන්න ඕනේ කියලා අනිකුත් සංඝරත්නේ පහර ගැසීමක් කළේ නැහැනේ. සංඝරත්නේ යාර මිත්‍යා දෘෂ්ටිය අත්හැරලා හරි මාර්ගයට ආපු උදවියව සැබෑ බුද්ධ පුත්‍රයන් වහන්සේලා විදිහට පිළි අරගෙන එකට කටයුතු කළා. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිකේ මිත්‍යා දෘෂ්ටි එදී සිටියත් සම්මා දිට්ඨිය පෙන්වුවාම ඒ මාර්ගයට ගන්න පුළුවන් නේද? ගන්න පුළුවන්. දැන් හිතන්නකෝ මේ වෙලාවේ වැරදි මේ කරුණක් කියක් මේ කරුණ කියනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වගේ වැරදි කරුණ කියනවා. අපි ඒක මේ වැරදි කියලා පෙන්වලා දෙන්න අපි නිහඬව ඉන්න හොඳ නැහැ. එහෙම. ධර්මවාදී සැබෑ බිස්සුන් වහන්සේලා එහි වරද පෙන්වන්න ඕන. වරද පෙන්වලා දෙන්න ඕන මෛත්‍රියෙන් කරුණාවෙන් හරියට තමන්ගේ දරුවන්ට දෙමව්පිය පුතේ මේක කරන්න එපා මේක කරන්න කියලා හරි මාර්ගය පෙන්වලා දෙනවා වගේ. අර කාටේ හරි මාර්ගය ආවට පස්සේ දෙමව්පියන්ට තවදුරටත් දරුවා වැරදිකාරයෙක් වෙන්නේ නැහැනේ. ගුරුවරයාට තවදුරටත් දරුවා වැඩිකාර ශිෂ්‍යයා වැඩිකාරයෙක් වෙන්නේ නැහැනේ. ඒක නා සුදුසු නම් සුදුසුකම් අනුව ගුරුවරු ඒ කටි ඉහළටම ගන්නවා. දෙමාපිය ඉහළින් මේ ඇව තියෙනවා. මේ ලෝකේ කවුද වැඩි කරන්නේ නැත්තේ? ඒ නිසා මේ අර වහරකවාදීන් වැනි මේ විවිධාකාර මිත්‍යා මත තියෙන අය ඉන්නවා. ඒවා සරණ යෑම භයානකයි. ඒවා සරණ යන්නේ නැතුව ත්‍රිපිටක බුද්ධ වචනේ දැන ඉගෙන ගන්න ඕන. ඒ කරන්න පුළුවන් ත්‍රිපිටක ධර්මයේ දැන ඉගෙන ගැනීම. හුඟක්ම මේ ගැටලුවට මුල ත්‍රිපිටක ධර්මයේ දන්නේ නැතිකම. පරිශීලනයෙන් පස්සේ ධර්මයට යොමීම වඩාත් සුදුසු වෙනේද සම්මාස. මහත්මා ධර්මයේ දැන ඉගෙන ගන්න ඕනේ. ඒකට කල්යාණ මිත්‍ර පින්වත් ඇසුරක් ඕන වෙනවා. කල්යාණ මිත්‍ර ගුරුදේවයන් වහන්සේලාගේ පින්වත් ඇසුරක් ඕන වෙනවා. ඒ ඇසුර තිබුණාට පස්සේ ඒ ඇත්තන්ට කල්යාණ මිත්‍ර සේවනයේ නිසා ධර්මයේ දැනගන්න පුළුවන්. ත්‍රිපිටකයේ අටුවා ටීකා පරිවාර ග්‍රන්ථ ආදියත් එක්කම විසුද්ධි මාර්ගයේ මිලින්ද ප්‍රශ්නය ආදී වටිනා ධර්ම ග්‍රන්ථත් එක්කම පරිශීලනය කරන්න ඕන. ඒ තීරුම් ගන්නට මේ වටිනා ගුරුවරුන්ගේ ඇසුර ලබාගෙන කටයුතු කරගන්න ඕන. එහෙම දැනගෙනගෙන හරි මාර්ගයේ ඉදිරියට යනකොට තමන්ට පුළුවන් අනිත්‍යයට කල්යාණ මිත්‍රව වෙන්න. ඉතින් මේ වගේ කෝවිඩ් වසංගතයක් තියෙන කාලෙක නිවෙස්වලට වෙලා ඉන්නකොට කාලේ අපතේ යවන්නේ නැතුව දුරකථනයත් එක්ක ඉන්නේ නැතුව ඒ වගේම වෙනත් නවකතාදී පොත්පත් එක්ක ඉන්නේ නැතුව කරන්න ඕන ධර්මයත් එක්ක ඉන්න එක. ධර්මයත් එක්ක කටයුතු කළ දෙලොවට මේ යහපත් කවුණු කරගෙන මේ මනුස්ස ජීවිතේ මගපල් ලබන්න කටයුතු කරන්න ඕන. හැබැයි අර මිත්‍යා දෘෂ්ටි සරණ යන්න හොඳ නෑ. මිත්‍යා දෘෂ්ටි සරණ නොයෑම එකක්. මිත්‍යා දෘෂ්ටිකින්ගේ පරිගණීම තව එකක්. ඒ කියන්නේ දැනට සද්ධර්ම ප්‍රතිරූපකය ප්‍රකාශ කරන ඇයට පන්න පහදීමක් නොකළ යුතුයි. පරිගණීමක් නොකළ යුතුයි. ඒ ඇයට හිරිහැර කිරීමක් නොකළ යුතුයි. වදදීමක් නොකළ යුතුයි. මේක නා මිත්‍යා දෘෂ්ටිකයකින් මෙහෙම උනානේ කියලා හිරිහැර නොකළ යුතුයි. බුදුදහම එහෙම දෙයක් කියන්නෙත් නැහැ නේද අපේ ස්වාමීන් වහන්සේ. ඔහුනි පින්වත් මහත්මා අස්ලම් අගත්තරන්වත් ඉඩක් තියනවාද කියලා බලුවන් දේවදත්ත තෙරුන් වහන්සේගේ. දැන් අහල බලන්නකො දේවදත්ත තෙරුන් වහන්සේ කිව්වම හුඟක් අයට පෞකාරී භික්ෂුවක්. හැබැයි අපිට අනාගතයේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් නෙමෙයිද? එහෙම.
ඒවාගේ අඹපාලි තෙරණින් වහන්සේ කිව්වා හුඟක් අය කතාව අඹපාලි ගණිකාව කියලා. හැබැයි අපිට මහරහත් තෙරණින් වහන්සේ නමක් නේද? එහෙමයි. ඒ කියන්නේ මේ ලෝකේ ඕනෑම කෙනෙක්ට නිවැරදි වෙන්න අවස්ථාව තියෙන්න ඕන. කෝ කරුණාව, කෝ මෛත්‍රිය. මෛත්‍රිය කරුණාව සැබෑවටම පතුරවන්න පුළුවන්කම තියෙන තමන්ට වගේම සතුරන්ටත්. සතුරන්ටත් පතුරවන්න පුළුවන්කම තිබ්බා නම් සද්ධර්ම ප්‍රතිරූපකයක් දරුව කෙනෙක්ව සදාකාලයට සතුරෙක් වෙන්න පුළුවන්ද? අපි කියමුකෝ ඒක නම සතුරෙක් කරගත්ත කියලා. අපි කියමුකෝ සද්ධර්ම ප්‍රතිරූපකයක් කළා කිසිම සමාවක් දෙන්න බෑ, පන්න පන්න පහා දෙන්න ඕන කියලා. එතකොට ඒ දේශේ ඇතිවන මේ ධර්මවාදී ධර්මයේ දන්නා කෙනාගේ නාම රූපවලට ඒ ඇති වුණු දේශයේ ditta dhamma vedni වශයෙන් විපාක ලැබෙන්නේ කොහොමද? උපපජ්ජ වේදනි වශයෙන් මේ ධර්මවාදී කෙනාට ඒ ඇතුණු දේශේ ඊළඟ භවයට විපාක ලැබෙන්නේ කොහොමද? අපරාපරිය වේදනි වශයෙන් ඒ ඇතුණු දේශේ මතු අනාගතයේ රහත් පීණුවම් පානකම්ම විපාක දෙන්නේ කොහොමද? අර කෙනා නිවැරදි මාර්ගයට ආවා කියමුකෝ. ඒක නිවැරදි මාර්ගයට ආවා කියලා එලිමහනකට ඇවිල්ලා හයියෙන් කෑකෝ ගහලා ඔන්නමත් සමා වෙන්න ඔක්කොම මගේ මෙහෙම මේ උණු වැරදට කියලා එහෙම දෙයක් නැහෙනේ. බුදුරජාණන් වහන්සේ කාලේදී මිත්‍යා මතයක් දරපු කෙනෙක් මේ භාගවතුන් වහන්සේගෙන් ධර්මාශ්‍රවණය කරලා ඒ කෙනා හරි මතේ ගත්තා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ධනබෙරයක් අරගෙන හැමතැනම ගහගා ගිහිල්ලා මම මිත්‍යා දෘෂ්ටි අත්හැරියා, මම මිත්‍යා දෘෂ්ටි අත්හැරියා කියලා ධනබෙරයක් අරගෙන හැමතැනම කියන්නේ නැහෙනි. පලි ගැනීමක් නොකළ යුතු ධර්මවාදී. ධර්මවාදීන් කරුණාවන්ත පිරිසක් වෙන්න ඕනේ. ධර්මවාදීන් උනේ ධර්මයේ දැනගෙන, ධර්මයේ දන්නා උදවිය පලි ගැනීමෙන් ඉන්න පිරිසක් වුණොත් ඇයි අත දෙන්නේ නැති නැගිය සිටින්න? දැන් හිතන්න අපිත් නිරන්තරයෙන්ම සද්ධර්ම ප්‍රතිරූපක වලට විරුද්ධව කතා කරන ස්වාමීන් වහන්සේලානේ. අපි නිතර කතා කරනවානේ. වැරදි අඩුපාඩු පෙන්නනවානේ. වැරදි අඩුපාඩු පෙන්වීම පමණනේ. උන්වහන්සේලා හිතන්නක අපි කතා කරන දැන් ওই නම් කිව්ව එක ස්වාමීන් වහන්සේ නමක් ත්‍රිපිටක බුද්ධ වචනේ පිළි අරගෙන ආවයි කියලා. අපි උන්වහන්සේට නියමිත තැන් දීලා උන්වහන්සේ වැඩිමල් නම් වැඩිමල් තැන, බාල නම් බාල තැන දීලා හොඳට සංඝ සත්කාර කරලා උන්වහන්සේගේ ඒ මොහොතින් පස්සේ අනාගතයේට නාම රූප ධර්ම සකස් කරගන්න යහපත් ධර්ම මාර්ගයේ පෙන්වලා දීලා මේ දෑත දික් කරන්නේ නැද්ද මෛත්‍රියෙන්? අපි සතුරන් නැත්තෝ වෙත්වා කියලා මෛත්‍රිය කියනවා. අහං අවීරෝ හෝමි කියලා කියනවා. ඉතින් මම වෛර නැත්තේක් කිම්මා කියලා සතුරන්ටත් වෛර නැත්තෝ වෙත්වා කියලා මෛත්‍රිය පතුරවන් හදනවා. හැබැයි සද්ධර්මී වෙනුවෙන් ගහමරාගෙන බැනගෙන වෛරක්කාරයෝ බිහි කරගෙන මගපල් නැලගුව සාංසාරික ජම්මාන්තර වෛරක්කාරයෝ බවට පත් කරගන්න එකේ මේ ප්‍රයෝජනයක් තියෙනවද? ඒක හරිද? ඒක වැරදි. මෛත්‍රීන්ම පමණක් සියලු දෙනාව යහමකට ගන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ? අනිවාර්යයෙන්ම කරුණාවන්ත හදවතක් තියෙන ඕන. ධර්මයේ ඉගෙන ගන්නට ඕන තනතුරු තුළ බැබලෙන්න නෙමෙයි. ධර්මයේ ඉගෙන ගන්නට ඕන තමන්ගේ කිලිටි ධර්මියෝ නැති කරලා දාලා කුසල ධර්මියෝ තියුණු කරගෙන මඟපල් ලබා නිවන තුල සැනසෙන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොමත් පිං ස්වාමීන් වහන්ස අපවැනි තරුණ පරම්පරාවට ධර්මානුකූල ඕදන් ලබා දෙමින් සිදු කළ සාකච්ඡා වෙනුවෙන් අතිපූජනීය තපුවණේ රතන ස්වාමීන් වහන්සේට ගෞරවනීය ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම ගෞරවනීය පුණ්‍යානුමෝදනාව සිදු කර සිටිනවා. ඒ වගේම සියලු සම්බන්ධීකරණ සහ සහයෝගී කටයුතු සිදු කළ අපරැක්කේ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාට ස්තුතිය පුද කර සිටිනවා. නැවතත් මෙවන් ධර්ම සාකච්ඡාවක් තුළින් හමු වෙන බලාපොරොත්තුෙන් සියලු දෙනාගෙන් සමුගන්නවා. තෙරුවන් සරණයි.